ඔයාටත් විභාගයට යනකොට ජීවිතේ වැදගත් අවස්ථාවකට යන්න ඉන්නකොට nervousness නැත්නම් panic වෙනවා කියන දේ ඇවිල්ලා තියෙනවද මේක හැමෝටම ඇති වෙන දෙයක් කතා කරමු කොහොමද මේක avoid කරගන්නේ කියලා අද වීඩියෝ එකෙන් හැමෝටම සමාජයේ ඕනම තරාතිරමක ඕනම උගත්කමක ඕනම මට්ටමක ඉන්න හැමෝටම commonly ඇති වෙන දෙයක් තමයි මේ කියන nervousness එක panic වෙන එක. එහෙම නැත්නම් අපි කියන self underestimation කියන දේ. තමා තමාව අවතක්සේරු කරලා ගන්නවා. සරල උදාහරණයක්. හිතන්න ඔයා විභාගයට යන්න ඉන්නවා. ඔයා හොඳට පාඩම් කරලා ඉන්නේ. ඔයා දන්නවා ඒක. ඔක්කොම පාඩම් ටික පාඩම් කරා. ඒ වුණාට ඔයා ඔයාගේම යාළුවෙක් එක්ක සංසන්දනය කරලා බලනවා ඔයා හිතනවා ඔයාට වඩා එයාලා පාඩම් කරලා ඇති කියලා. ඒ ඔයා හිතන විදිහ. ඒගොල්ලෝ එහෙම නෑ ඇත්තටම. ඒකට ඔයා එහෙම හිතනවා. හැබැයි ඇත්තටම බැලුවොත් ඒගොල්ලෝ හිතන්නේ කණිප් පැත්ත. ඒගොල්ලෝ හිතන ඔයා හොඳට පාඩම් කරලා ඇති. ඒගොල්ලෝ අඩුවෙන් පාඩම් කරලා ඇති කියලා. පැහැදිලිද? ඉතින් ඒ වගේ හැම තිස්සෙම අපි ඉන්න මතයක අපි අඩුවෙන් කරලා ඇති. නැත්නම් අපි අඩුවෙන් කරනවා වෙන්න පුළුවන්. අපිට වඩා අනිත් අය හොඳට කරනවා කියන එක. එතකොට මෙන්න මේ මානසිකත්වය නැත්නම් මේ nervousness කියන දේ ඕනම කෙනෙක්ට ඇති වෙන දෙයක්. ඔයා විභාගයට යද්දී ඔයා හැමදේම පාඩම් කරලා යන්නේ. ඔයාට හිතෙනවා ඔයා මේ ටික කරන්නේ නැද්ද නැහැ නේද? නැත්නම් ඔයා ඔයාට මීට වඩා කරන්න තිබ්බ නේද? ඔයා පාඩම් කරා විතරයි. ඔයා පාස් පේපර්ස් කරේ නැහැ නේද? එහෙම නැත්නම් ඔයා ඉන්ටර්විව් එකට යනකොට ඔයා ඉන්ටර්විව් එකේ ජොබ් එකට අදාළව තියෙන දේවල් නැත්නම් යන්න කම්පැනිට අදාළව අවශ්‍ය දේවල් බලාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකට ඔයාට පුටුවේ ඉන්නකොට ඉන්ටර්විව් එකට යන්න ඉන්න පොලිමේ ඉන්නකොට ඔයාට හිතෙනවා නෑ ඔයාට මේ ටික බලාගන්න බැරි වුණා නේද? මේ ටික මට මේ මේ වගේ ඇහුවොත් එහෙම ඒක තමයි ළමයි කියන්නේ ඒක තමයි හිතේ ස්වභාවය ඇත්තටම මේ හිතේ ස්වභාවය ඒකයි يعني මේ හිත හැමතිස්සෙම අපි කියන සැලෙනවා නිතරම චංචලයි නිතරම වෙනස් වෙනවා එතකොට මේ ස්වභාවය අපි තේරුම් ගන්න මේක ඔයාට විතරක් පොදු ස්වභාවයක් නෙකන වාට විතරක් තියෙන ස්වභාවයක් නෙක හැමෝටම commonly apply වෙන හැමදාම තියෙන දෙයක් එතකොට කොහොමද මේ nervousness කෙනෙක් අයින් කරගන්නේ පළවෙනි දේ ඔයා ඔයාව අනිත් අයත් එක්ක කම්පයා කිරීම නවත්තන්න. ඔයා ඔයාම වෙන්න. Be yourself. අනිත් අය ඕන දෙයක් කරගත්තා. ඒක අදාළ කරගන්න එපා. අනිත් අය පාඩම් කරනවද? නැත්නම් අනිත් අය කොහොමද පාඩම් කරන්නේ? අනිත් අය පාස් පේපර්ස් කරනවද? අනිත් අය කොහොමද? අනිත් අය කියන්නේ අනිත් අය පාවිච්චි කරන ස්ට්‍රැටජිස් වලට වැඩක් නෑ ළමයි. මොකද හේතුව ඕනම දෙයකට ඉලක්කයකට ළඟා වෙන පාරවල් ගොඩක් තියෙනවා. ලංකාව වටේ ඉඳන් කොළඹට එන පාරවල් ගොඩක් තියෙනවා. ඉන්න තැන අනුව පාර වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ ඔයා ඉන්න තැන අනුව ඔයා ගන්න පාරයි මම ඉන්න තැන අනුව මම යන පාරයි පැහැදිලිව වෙනස්. ඉතින් අදහස් වෙන්නේ නැහැ ඔයා ඉක්මනට යනවද මම පස්සේ යනවද ඒව අදාළ නැහැ. ඒක ඔයාගේ විදිහ. Be yourself. يعني කිසිම වෙලාවක තව කෙනෙක් අනුකරණය කරන්න යන්න එපා. තව කෙනෙක් වෙන්නට ඔයා ඔයාම වෙන්න. ඔයා හොයා ගන්න. ගොඩක් වෙලාවට හැමෝටම වරදින දෙයක් තමයි තව කෙනෙක් වගේ වෙන්න යනවා. එහෙම වෙන්න ගියාම අන්තර ඔයාට ඔයාව නැති වෙනවා. ඒ නිසා මොකද හේතුව ඔයා ගැන ගොඩක් අය දකිනවා ඔයා හොඳ කෙනෙක් ඔයා වගේ වෙන්න ගොඩක් අය ට්‍රයි කරනවා බට් ඔයා හිතනවා ඔයා පර්ෆෙක්ට් නැහැ. ඒ නිසා ඔයා වෙන කෙනෙක්ව ෆලෝ කරනවා. ඔයා ඔයාම වෙන්න. වාගේ තියෙන වැරදි හදාගන්න එක හරි. බට් වාගේ ස්ට්‍රැටජිස් ඔයාගෙන කරගන්න. ඒක එක දෙයක්. දෙවෙනි කාරණේ තමයි ගොඩක් වෙලාවට වෙන්නේ අපිට තියෙනවා අපේ බෑක්ග්‍රවුන්ඩ් එකක්. එහෙම නැත්නම් අපේ තියෙන ඉතිහාසයක්. අපි ඒ කාලේ ඉඳන් කරගෙන ආපු දෙයක්. අපි ගොඩනගාගත්ත ප්‍රෙස්ටීජ් එකක්. එහෙම නැත්නම් පිළිගැනීමක්. එහෙම නැත්නම් මෙච්චර කල් අලබාගත් රිසල්ට් එකක්. සරලව හිතන උදාහරණයක්. ඔයා A level වලින් දිවයිනේ පළවෙනි 10 අතර ඉන්නවා. ඒතර එහෙමනම් ඔයාට යුනිවර්සිටි එකට ආවට පස්සේ ඔයාට හිතෙනවා මම මෙච්චර දෙයක් කරලා තියෙනවා. මම මේක රැක ගන්න ඕනේ. මේක නැති වෙන්න පුළුවන්. ඒතර මෙහෙම එකක් තියෙද්දී මම අනිත් අයට වඩා හොඳට කරන්න ඕනේ. ඒර ඔය මානසිකත්වය ඔයාටම පාරාවලලක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාටම against ඒ mentality එක වැඩ කරන්න පුළුවන්. ඒකම සමහර වෙලාවට ඔයාව ප්‍රෙෂර් කරන නැත්තම් nervous කරන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඕනම දෙයකදී බිඳුවෙන් පටන් ගන්න. පරණ දේවල් අදාල නැහැ. ඔයා island first note වැඩක් නැහැ. ඔයා යුනිවර්සිටි ගිහිල්ලා මුලින් ඉඳන් පාඩම් කරලා වැරටි හරියට කරේ නැත්තම් ඒ තියාගත්ත දේ මෙතනදී කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඕනමත් ඒකදී බිඳුවෙන් පටන් ගන්න. පරණ දේ අතාරින්න නැවත බිඳුවේ සිට මුල සිට පටන් ගන්න. හරිද?
එහෙම කරොත් ඔයාට පුළුවන් වෙනවා ඒ කලින් කරපු දේ නැවත කරගෙන යන්න. හැමතිස්සෙම ප්‍රසන්ට් ඔරියන්ටඩ් වෙන්න. පාස්ටෝ ෆියුචර් නෙමෙයි ප්‍රසන්ට් ඔරියන්ටඩ් වෙන්න. ප්‍රසන්ට් මයින්ඩ්ඩ් වෙන්න. දැන් කරන දේ ගැන රින කොන්ෂස්නස් සිහිය දියුණු කරන්න. එහෙම කළා වැරටික් කරගන්න. ඒ විදිහට ඔයාට පුළුවන් මේ nervousness කියන දේ අයින් කරගන්න. ඒ නිසා හැමතිස්සෙම දේවල් දෙකක් මම කියවා එකක් තමයි අනිත් අයව කම්පෙයා කරන එක. අනිත් අයත් එක්ක කම්පෙයා කරන එක නවත්තන්න. Be yourself. ඔයා ඔයාම වෙන්න. අනිත් අය වගේ වෙන්න යන්න එපා. ඔයාම වෙන්න. දෙවෙනි කාරණේ තමයි අතීතය අමතක කරන්න. අමතක කරලා zero වලින් පටන් ගන්න. නැවත බිංදුවේ සිට පටන් ගන්න. ඔයා ඒ දැන් කරන දේ ඔයාට future result එකක් එයි. ඒත් ඒකත් කමක් නැහැ. future එකේදී නැවත ආයි බිංදුවෙන් පටන් ගන්න. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් වෙයි මේ කියන nervousness නැත්නම් panicness කෙනෙක් අයින් කරගන්න. මම හිතනවා මේ කියපු දේවල් ඔයාට වැදගත් වෙයි කියලා. ඔයාගේ ජීවිතේ exam නැත්නම් වෙනත් වැදගත් අවස්ථාවක් job එකකට යනකොට ඕනම වෙලාවක ඔයාට ඇති වෙන underestimation එහෙම නැත්නම් ඔයාට ඇති වෙන self underestimation එහෙම නැත්නම් ඔයාට ඇති වෙන panicness එක nervousness කෙනෙක් අයින් කරගන්න. ඒකට වැදගත්ම දේ තමයි තේරුම් ගන්න ඕනි දේ මේක ඔයාට විතරක් පොදු දෙයක්, ඔයාට විතරක් සීමා වෙච්ච ස්පෙසිෆික් වෙච්ච දෙයක් නෙවෙයි. සමාජයේ හැමෝටම මේක ඇති වෙනවා. හැමෝම තමන් අන්ඩර්ස්ටිමේට් කරගන්නවා. ඒක මතක තියාගන්න. මම හිතනවා මේ වීඩියෝ කාට වැදගත් වෙයි කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් good bye.